ආශාවන් සියල්ල සංතරපණය කරගන්න. ඒවට මහජන මුදල් ප්‍රශ්නයක් නැහැ. එතකොට ගුරුවරුන්ගේ ළමයි වෙනුවෙන් තමයි මේ කරන්න බැරි. අපි දැක්කා උසස් පෙළ විභාගයේ ලියනකොට ළමයින්ට විදුලිය දෙන්න කියලා අවස්ථා ගණනාවක ඉල්ලීම් කරා සෑම පාර්ශ්වයක් දෙන්න පුළුවන්කම තියෙන තමයි ළමයින්ට දුන්නේ නැති කියලා පැහැදිලිව මොකද්ද විභාග ඉවරන දවසේ තමයි විදුලි බිල වැඩි කරේ වැඩි කරලා කිව්වා අපි විදුලිය දෙනවා කියලා අකණ්ඩව. එතකොට විදුලිය ළමයින්ට දෙන්න පුළුවන්කම තිබියදී තමයි දුන්නේ නැත්තේ. එතකොට ළමයි සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන්නේ මෙවැනි ක්‍රියාමාර්ගයක්. මොකද ළමයින්ගේ අවශ්‍යතාව පිළිබඳ දෙවෙනියට දාලා තමන්ගේ අවශ්‍යතාව දැන් මුලට දාලා තියෙනවා. එතකොට රටේ 43 ලක්ෂයක් ළමයි බරපතල අර්බුදයක ඉන්න අපි දන්නවා. ළමයි පෝෂණ අර්බුදයක ඉන්න විශේෂයෙන්ම මේ පාසල් පටන් ගත්ත ඊයේ දවසේ ළමයින්ට පෝෂණය නැහැ විශේෂයෙන්ම සම්පූර්ණයෙන් අමතක කරලා තියෙනවා. දැනට 43 ලක්ෂයක් ළමයින්ගේ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ ලක්ෂ 11කට. ඒතර ඉතුරු ලක්ෂ 20ක් එක ලක්ෂ 20කට එක වැඩි කරනවා කියලා කැබිනට් තීරණයක් ගත්තේ සැප්තැම්බර් වල. ඒකන කතා කරන්නේත් නැහැ. එතන ඒ ළමයින්ගේ පෝෂණය ගැන කතා කරන්නේ. ඒ වගේම අපි දන්නවා දෙමව්පියන් දැන් මේ තුන්වෙනි පාසල් වාරය ආරම්භ වුණා. අඩු ගන්න සපත්තු කොට්ටමක් කරන් දෙන්න බෑ. බෑග්යක් කරන් දෙන්න බෑ. එක්සයිස් පොට්ටියක් කරන් දෙන්න බෑ. ඒ තරම් ගණන් වැඩි. ඒවා ඔක්කොටම විසඳුම් දෙනවා කියලා වදුන්නේත් නැහැ. මේ තත්ත්ව තුළ තමයි උසස් පෙළ ඇගීම් ක්‍රියාවලියත් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකෙදි කරන්න තියෙන එකම දෙයයි කරන්න තියෙන්නේ කැබිනට් තීරණයක් කරන් තියනවා නම් ඒ තීරණයට අනුව ගෙවීමයි කරන්න ඕනේ උසස් පෙළ උත්තර පත්‍ර ලාගේ නැහැ. මොකද මීට කලින් මේ ගාස්තු වැඩි කරනවා එක විභාග කාලේ ගාස්තු වැඩි එකක්වත් කරේ නැහැ. ගුරුවරු කැපවීම කරලා තමයි කරේ. ඉදිරියට ගුරුවරුන්ගේ කැපවීම බලාපොරොත්තු වෙන පාලක කැපවීම කරලා පෙන්වන්න ඕනේ. දැන් පාලකයා මොකද කරන්නේ? තමන්ගේ ආශාවල් ඔක්කොම කරගෙන රණිගල වික්‍රමසිංහ ඡන්ද කල් දානවා සියල්ල කරගන්නවා. ඔක්කොම තමන්ගේ ආශාවන් සියල්ල ඉටු කරන ඡන්දෙත් කල් දාලා වැරදි විදියට රටේ ඉඳගෙන අවශ්‍යතාව ළමයින්ගේ අවශ්‍යතාව ඉටු කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි පැහැදිලිවම කියනවා වහාම මේ විභාග ප්‍රතිපල සම්බන්ධන අවිශ්‍යතාවය ඉවත් කරන්න කියලා අපි කියන්නේ. ඔව් එතකොට අනිකෝ සියලු දීමනා එක්කව කරලා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා 3000ක දෛනික දීමනාවක් ගෙවනවා කියලා. ඒ 3000ක දෛනික දීමනාව තමයි දැන් ගෙවන්න ඇතුවෙ ඉන්නේ. දැන් කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමතත් කරලා තියෙන්නේ. ඒ ගෙවන්න අවශ්‍ය කටයුතු තමයි කරන්න ඕනේ. ඒක නොකරොත් මේක අනිශ්චිත බවට පත් වෙනවා. අපි ළමයින්ගේ පැත්තෙන් ඉන්නේ මේ ක්‍රියාවලිය යන්න ඕනේ. දැන් 22 වෙනිදාට කලින් ඕන් කරේ නැහැ. ඒක නිසා මේක දැන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා මේ අනිශ්චිතභාවය. ඒක නිසා වහාම ඒකට අවශ්‍ය පිළියම් යොදන්න කියලා අපි විභාග කොමසාරිස්ලාට අධ්‍යාපන ලේකම්වලට කියනවා. දැනට කීයක් විභාගේනවා මේ සියල්ල එනවා. එතකොට මෙතන ඇගේම් ක්‍රියාවලිය කල් ගියාම සමස්ත විභාග පදිටියෙන් මේක බලපානවා. අපි දන්නවා ඇගේම් විතරක් නෙමෙයි කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රායෝගික පරීක්ෂණත් තියෙනවා. දැන් මේ කල්යාමේ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මුකුත් කතා කරන්නේ නැහැ. සත්‍ය වශයෙන් වෙලා තියෙන දේ තමයි ඇගේම් ක්‍රියාවලියට අවශ්‍ය පිරිසෙන් ප්‍රමාණවත් පිරිසක් ආයතුම් කරලා නැහැ ගුරුවරු විදුහල්පතිව. මොකද ආයතුම් ඇගේම් සම්බන්ධයෙන් ආයතුම් කරලා නැහැ. ඒ ආයතුම් නොකිරීම තමයි මේක ප්‍රධාන ප්‍රශ්නයක් වඩ පත් වෙන්නේ. ආයතුම් කරන්නේ නැත්තේ ඇයි? මේ ඇගේම් ක්‍රියාවලියට දෙන මුදල ප්‍රමාණවත් නැහැ. දැන් පෞගිය කාලේ විභාග කළා ඉතාලම ගුරුවරු කැපවීමෙන් කොරෝනා අවධියේ ඉන්දරා අර්බුදාවදී කිව් කරා මේවා. ඒ කරේ කැපවීම. ඒ කැපවීමෙන් කරපු ගුරුවරුන්ට ගෙවනවයි කියපු මුදලවත් ඉතපු විභාග කොමසාරිස්ලා ගෙව්වේ නැහැ. එතකොට දැන් මේ අවුරුද්දේ විභාග සම්බන්ධයෙන් ඇගයින් ක්‍රියාවලියේදී ගාස්තු වැඩි කරනවායි කියලා අධ්‍යාපනමේ සුසීල ප්‍රේමජයන්ත කැබිනට් පත්‍රිකාවකුත් දාලා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව දැම්මට ඒක අනුමත වෙලා ගෙවලා නැහැ. දැන් ඇගයින් ආරම්භ වෙන්න පෙර පැහැදිලිවම මේ කැබිනට් පත්‍රිකාවට අදාළ චක්‍රලේඛ නිකුත් කරන්න ඕනේ. එලයක්වත් නිකුත් කරලත් නැහැ. එතකොට දැන් මේ ඇගේම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අනිශ්චිතත්වයටපත් වෙලා තියෙනවා. දැන් මේ සඳහා ඇත්තටම අවශ්‍ය වෙන ඉතා සුළු මුදලක් තියෙන්නේ. හැබැයි ඒ සුළු මුදල දෙන්න තමයි ආණ්ඩුව අපෝසත් වෙන්නේ. නමුත් ඒව ගෙන්න බැරි ආණ්ඩුවට පුළුවන් ජනරජ වෙදාරවල් පවත්තා. අපි දැක්කා මේ ජනරජ ලාංඡනයේ ළමයින්ගේ පොත්වලක් තියෙනවා. මේ ජනරජ ලාංඡනයේ අලියෙක් උඩ ඇතෙක් පිට තියාගෙන අලි 34ක් තියාගෙන විශාල පෙරහැරක් කරනවා. විශාල දියතමක් දානවා. නමුත් ඇගයින් කරන ගුරුවරුන්ගේ දීමනා වැඩි කරන්න බෑ. ඊළඟට අපි දැක්කා දැන් නිදාස් දිනේ පැවැත්වුවා විශාල වියදමක් දරලා ඊළඟට නිදාස් දිනේ යාපනයේ පැවැත්වුවා විශාල වියදමක් දරලා දැන් ආයි ධනරජ පෙරහැරකුත් තිබ්බා. තියලා දැන් ගුරුවරුන්ට කියන්න එනවා මේ ඇගයින් ක්‍රියාවලිය ළමයි වෙනුවෙන් කරන්න, කැපවීමෙන් කරන්න. දැන් රනිල් වික්‍රමසිංහට කැපවීම කරන්න වෙන්නන්න බැරි නම් ගුරුවරුන්ගේ කරන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ අපි දැක්කා තමන්ගේ ආශාවන් තමයි සම්තරපණය කරන්නේ. අමුදා පෙරේට අමුදා ඉස්සරහා පපුව ඉස්සරහා දාගෙන ඉන්න උත්සාහ කරන්නේ. අමුදා නිතර නිරන්තරයෙන්ම අමුදා ගෙන්නලා රැස්
ඒ පෙරට් ගන්නවා ඉතින් ඒට යනවා මේට යනවා ආචාර පෙළපාලි සමාචාර ඒ ඔක්කොම කරගන්නවා